මේ අපේ Asus Vivobook Pro 15 OLED review එක. ඔය සාදරෙන් පිළිගන්න තවත් interesting laptop review එකකට. ඉතින් අද මං ගාව තියන්නේ අලුත්ම Asus Vivobook Pro series එකේ එන 15-inch OLED screen එකක් තියෙන laptop එකක්. ඉතින් මේකේ තියෙන features හැම දෙයක් එක්කම මේකේ battery performance එවැගේම overall performance එක ගැන කතා කරන්න කලින් Asus සමාගමට thank you කියලා කියනවා මේ product එකේ review එක ඔයගලන්ට අරගෙන එන්න අපිට මේ product එක ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් පළවෙනිම කියන්න අවශ්‍යයි Asus Vivobook series එකට ආපුවම මේකේ pro range එකට ආපුවම සමනෙන් විශේෂයෙන්ම මේකේ තියෙන හැම දෙයක්ම focus කරලා තියෙන්නේ professional එහෙම නැත්නම් content creation කියන පැත්තර තමයි වැඩිපුරම focus කරලා තියෙන්නේ මේ laptop එකේ review එක තුලත් මේකේ testing කරපු කාලය තුල වගේම laptop එකේ තියෙන design එක සහ terms මේ හැම දෙයක් එක්කම කියන්න පුළුවන් දෙයක් තමයි විශේෂයෙන්ම අද කාලේ content creation කරන කට්ටියට වගේම professional range එකේ ඉන්න කට්ටියටත් බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් laptop එකක් කියලා. ඉතින් මේකේ spec එකේ වගේම අනිත් දේවල් ගැන කතා කරන්න කලින් අපි බලමු package එකේ මොනවද අපිට ලැබෙන්නේ කියලා. Package එකේ අපිට ලැබෙන backpack එකක් බොහොම පහසුවෙන් අපේ laptop එක ආරක්ෂිතව අරගෙන යන්න. ඉතින් ඒත් එක්කම තව දේවල් මේකේ දාගන්න පුළුවන් pockets එහෙම ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අපිට අපේ laptop එක තියෙනවා. ඉතින් මේක Asus Vivobook Pro 15 OLED laptop එක slim එකක් ඒ වගේම තමයි අපිට තියෙන අපේ charging brick එක වගේම power cord එක. ඉතින් මේ දේවල් ටික තමයි අපිට package එකේ ලැබෙන දේවල් වෙන්නේ. Spec එක විදිහට ගත්තොත් මේ laptop එක තුල අපිට ලැබෙනවා Ryzen 9 5900HX 8 core 16 thread තියෙන AMD CPU එකක්. ඒ වගේම තමයි මේකේ onboard අපිට Radeon graphic තියෙනවා. මේ දේවල් එක අපිට මේ laptop එකේ configuration එක ගැන කතා කරද්දී special note එකක් දෙන්න අවශ්‍යයි. ඒ තමයි ඔයගොල්ලෝ Asus site එකට ගිහිල්ලා බැලුවොත් මෙතනදී RAM එක විදිහට අපිට දාලා තියෙනවා 8GB onboard එහෙමත් නැත්නම් 16GB onboard විදිහට. මෙන්න මේ onboard කියන එක ගැන මම පොඩ්ඩක් research කරලා බැලුවා. සාමාන්‍යයෙන් තියෙන අනෙකුත් configuration වගේ නෙවෙයි up to 64GB මේ වගේ configuration එකක් නෙවෙයි තිබ්බේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ onboard 8GB 16GB කියලා කියන්න මේ laptop එක තුල අපිට RAMs upgrade කිරීමේ හැකියාවක් නැහැ. මේක motherboard එකටම පාස්සල එන configuration එකක් තියෙන්නේ. ඉතින් මේ නිසා ඔයගොල්ලෝ 8GB variant එක ගන්නවා නම් එතනින් එහාට ඔයගොල්ලන්ට upgrade කිරීමට හැකියාවක් නැහැ. 16GB variant එකට යනවා නම් එතනදී ඔයගොල්ලන්ට ඒ 16GB විතරයි තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් note කරන්න අවශ්‍ය දෙයක්. කොහොමදත් laptop එක තුල content creation වගේ දේවල් කරනවා නම් 16GB RAM එකක් තුල සෑහෙන ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. නමුත් එතනින් එහාට මෙතනදී option එකක් නැහැ කියන එක පැහැදිලිවම කියන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට මෙතනදී තියෙනවා RTX 3050 4GB VRAM එකක් තියෙන graphic card එකක් අන්තර්ගත කරලා. ඉතින් light gaming වගේම content creation වලට විශේෂයෙන්ම video editing වලදී ඒවා handle කරන්න ඒත් එක්කම අනෙකුත් මල්ටිමීඩියා වැඩකටයුතු වලට මේ තියෙන RTX 3050 GPU එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ දේවල් එක්ක laptop එකේ spec එකටම එකතු කරන්න අවශ්‍ය දෙයක් තමයි මෙතනදී අපිට ලැබෙනවා මේ laptop එකේ my Asus software එක මම හැම්බෙලේම check කරන දෙයක් Asus laptop එකක් අපම මොනවද අලුත් වෙලා තියෙන features කියලා. ඉතින් updates ගොඩක් තියෙනවා. ඒත් එක්කම my Asus software එක අපි දාගත්ත ගමන් ආපු දෙයක් තමයි මෙතනදී Asus මේ laptops ලබා ගන්න හැමෝටම මාස 3ක් දක්වා Adobe Creative Suite එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙනවා. ඉතින් මේක ඩොලර් ඇමරිකානු ඩොලර් 240කට ආසන්න package එකක්. දැනට ඔයාට Adobe යම් කිසි විදිහකට පාවිච්චි කරනවා නම් Adobe Suite එකේ software එකක් හෝ දෙකක් ඔයා මේ laptop එක මිලදී ගත්තොත් මේ Asus Vivobook Pro range එකේ ඔයාට එතනදී මාස 3ක් දක්වා complete package එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි my Asus software එකත් update වෙලා තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. laptop එකේ අපිට තියෙන්නේ metal finish එකක් හැම පැත්තෙම. ඉතින් ගොඩක් sturdy design එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි laptop එකේ මේ තියෙන material finish එකත් එක්ක fingerprint පොඩ්ඩක් විතර වදින ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි light weight gram 1650 එහෙම නැත්නම් kilo 1යි gram 650ක් වගේ තමයි තියෙන මේ 8 core 16 thread
CPU එක ඉතාමත් powerful CPU එකක් මෙතන තියෙන්නේ. Cooling වලට අපිට dual fan configuration එකක් තියෙනවා. මේත් එක්කම laptop එකේ අපිට air intake එක පල්ලෙහැන් සහ exhaust එක පේන්නේ නැහැ. මේක මේ hinge එකත් එක්කම තමයි exhaust එක තියෙන්නේ. ඉතින් laptop එක open කරපුවාම අපිට මේක බලා ගන්න පුළුවන් මේ hinge design එකත් එක්ක සාමාන්‍යයෙන් laptop එකේ exhaust එක මෙතනදී අපිට වෙන්නේ hinge එකේ වැදිලා එළියට යන විදිහට තමයි තියෙන්නේ. ගොඩක් හොඳ දැන් powerful hinge design එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට ඒත් එක්කම exhaust එකට මේකේ වැදිලා එහාට යන විදිහට ඒක double වෙනවා. Laptop එකේ screen එක තමයි මේ laptop එකේ තියෙන highlight එක කියලා කියන්න පුළුවන්. මෙතනදී අපිට තියෙනවා අඟල් 15.6ක OLED panel එකක්. ඉතින් OLED කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් තියෙන LCD අපි කියනවා IPS VATN මේ විදිහට LCD panels තියෙනවා. ඒතනින් එහාට ගිහිල්ලා දැන් තියෙන දෙයක් තමයි මේ OLED කියන එක. OLED panel එකක තියෙන විශේෂත්වය තමයි මෙතනදී අර LCD එකක වගේ පිටිපස්සෙන් backlight එකක් නැහැ. ඒ වෙනුවට මේ පුංචි පුංචි pixels වලින් වෙන වෙනම පාට ඇති කරන එක. ඉතින් මේ හරහා contrast ratio එක black and whites කියන එක ඉතාමත් හොඳින් පෙන්වන්න පුළුවන්. මේත් එක්කම Asus සමාගම මේ panel එක content creation වලට හදලා තියෙන panel එක DCP IP rating වගේම Pantone colors validated. එහෙම නැත්නම් factory එකේ calibrate කරලා එවන්නේ. ඉතින් ඔන්න professional වැඩවලට ඔයා laptop එකක් හොයනවා නම් මේ තියෙන්නේ ඒ screen එක කියලා කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අහනවා තමන්ගේ professional විශේෂම studio එකක photo printing වගේ දේක ඉඳලා ඔයාගේ content creation වලදී color accuracy එක වැදගත් නම් ලෝකේ ඕනම තැනකදී color එකක් පේනවා නම් පාටක් පේනවා නම් ඒ පාට මේ screen එක හරහා ඒ විදිහටම රිප්‍රොඩියුස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපිට low blue light filtering එකත් අඩංගු වෙනවා. මෙතෙක්ම එකතු කරන්න අවශ්‍ය දෙයක් තමයි මේ 1080p panel එකේ අපිට 60 Hz තමයි refresh rate එක තියෙන. මේක gaming laptop එකක් නෙවෙයි කිසිම විදිහකට. ඒත් එක්කම අපිට මෙතනදී තියෙනවා අපේ webcam එක. ඉතින් මේක 720p HD webcam එකක්. ඒ වගේම mic array එකක් තියෙනවා. මේ දේවල් එක්ක අපිට webcam එකේ privacy shutter එකක්. ඉතින් Asus සමාගම මේකට කියන නම තමයි privacy shutter කියන එක. අපිට පුළුවන් laptop එකේ තියෙන webcam එක බොහොම පහසුවෙන් මේ විදිහට lock කරන්න. ඉතින් මෙතනදිත් lock වුණාට පස්සේ අපිට ඒක රතු පාට patch එකක් විදිහට indicate කරනවා විශේෂයෙන්ම privacy එක ගැන. බලන කට්ටියට මේ professional laptop එක තුල ඒ දෙත් අඩංගු කරලා තියෙනවා. laptop එකේ connectivity විදිහට ගත්තම අපිට තියෙනවා USB 2.0 ports දෙකක් එකම laptop එක power on සහ charging විදිහට indicate කරන්න අවශ්‍ය කරන LED lights දෙකක්. ඒත් එකම combo audio jack එකක් SD card reader එකක් වගේම USB type C port එකක් මෙතනදී තියෙනවා full size HDMI සහ තවත් USB type A 3.2 port එකක් එක. ඉතින් මේ දේවල් එක්ක අපේ charging port එක තියෙනවා. මේ දේවල් එක්ක අපිට laptop එකේ Bluetooth 5 සහ Wi-Fi 6 කියන පහසුකම් අන්තර්ගත වෙනවා. කොහොම වෙතත් මෙතන කියන්න අවශ්‍ය දේ තමයි මේ USB type C port එක හරහා laptop එක charge කරන්න විදිහක් නැහැ AMD version එකේදී. නමුත් මේක Intel version වලදී තියෙනවා කියන එක තමයි Asus සමාගමෙන් කිව්වේ. ඉතින් ඔයා AMD laptop එකක් ගන්නවා නම් එතනදී Asus Vivobook range එකේ මේ USB type C එක හරහා මේක charge කරගැනීමේ හැකියාවක් මෙතනදී නැහැ කියන එක පැහැදිලිවම කියන්න අවශ්‍යයි. ඔඩියෝ විදිහට ගත්තම Harman Kardon certified sound system එකක් යටතේ අපිට ලැබෙන audio output එක තමයි මේ. මේ දේවල් එක්ක laptop එකේ තියෙන තවත් දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති fingerprint එකෙන් මේක open කරන්න පුළුවන්. මෙතනදී Asus සමාගම ටිකක් විශේෂ දෙයක් කරලා තියෙනවා. එදිනදා වැඩ කටයුතු කරගද්දී ඒ දේවල් Asus සමාගම කියලා කියන්නේ තමන්ගේ R&D එක පැත්තෙන් දේවල් develop කරගෙන යන සමාගමක්. මෙතනදී මේ power button එක හඳුන්වන්නේ SSO විදිහට single sign on විදිහට. මේ හරහා Asus සමාගම කියන දෙයක් තමයි මේ laptop එකේ අපි සම්පූර්ණයෙන්ම power off කරලා තියලා. සාමාන්‍යයෙන් අපි අපේ fingerprint ID එකට තියෙන ඇඟිල්ලෙන්ම මේක on කරොත් එතනදී ඒ on වෙද්දී අපි දන්නවා අපිට OS එක run වෙන්නේ නැහැ. කියන්නේ Windows run වෙන්නේ නැහැ. ඒ වෙනකොට BIOS වලට ගිහලා එතනින් තමයි එන්නේ. හැබැයි මේ laptop එක
plan කරලා තියෙන්නේ design කරලා තියෙන්නේ මේ පළවෙනි වතාවට angle length power button එක on කරපු ගමන් අපේ fingerprint එකත් ඒ වෙලාවම capture කරලා තියාගෙන ඊට පස්සේ OS එක load වුණාට පස්සේ එතනට ඒක hand over කරන විදියට මේ නිසා on කරලා ආයසරයක් angle තියන්න අවශ්‍ය නැහැ ඒක power on press එකකින්ම සම්පූර්ණයෙන්ම අපි වඳුනගෙන system එකට login වෙන විදියට තමයි මෙතනදි තියෙන්නේ මේ දේවල් එක කතා කරන්න අවශ්‍ය දෙයක් තමයි my asus software එක. ඉතින් මෙතනදී asus laptop එකක් ලබා ගද්දී ඔයගොල්ලන්ට ඒකත් එක්ක එන software එක තමයි. ඉතින් මේ හරහා මේ වෙනකොට asus සමගම මේ my asus කියන සාමාන්‍ය තමන්ගේ software එක ඉතාමත් හොඳට upgrade කරගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි version කීපේ ඉඳලා මේ වෙනකොට සෑහෙන ලොකු වෙනසක් upgrade එකක් වෙලා තියෙනවා. අපිට තියෙනවා ගොඩක් දේවල් මේ හරහා බලා ගන්න. ඉතින් පළවෙනිම දේ තමයි අපිට පුළුවන් battery එක battery health එක full capacity mode balance mode සහ maximum lifespan mode විදිහට වෙනස් කරගන්න. ඉතින් මේ එක එක mode එක හරහා battery එකේ lifetime එක අපිට වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් full capacity mode එකේදී 100%ක් laptop එකේ battery එක charge වෙනවා discharge වෙනවා. ඒ වගේම තමයි balance mode එක හරහා 80%ක් තමයි laptop එකේ battery එක charge වෙන්නේ. ඒ වගේම තමයි maximum lifespan කියන mode එකට ගියාට පස්සේ laptop එකේ battery එක 60%ක් charge වෙන්නේ මේ හරහා සම්පූර්ණයෙන්ම charge discharge cycle වලින් laptop එක අයින් වෙලා maximum battery life එකක් battery එක degrade වෙන කාලයේ සෑහෙන ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි fan profile එක අපිට තියෙනවා performance mode standard mode සහ whisper mode විදිහට. ඉතින් ඔය වැඩිපුර වැඩ කරන කෙනෙක් නම් performance mode එකට දාලා හොඳම cooling එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට AI noise cancelling එක තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතනදී AI noise cancelling speaker විදිහටත් option එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන සිද්ධ වෙන දේ තමයි වෙනත් කෙනෙක් අපිත් එක්ක conference call එකේ ඉන්නවා නම් එයාගේ background එකේ noise තියෙනවා නම් අපේ speakers වලින් එයාගේ voice එක විතරක් දෙන විදිහට මේක දෙපැත්තම වැඩ කරන විදිහක් තමයි Asus සමගම plan කරලා තියෙන්නේ. අපි කියන දේත් අපේ background එක filter කරන්න වෙනත් කෙනෙක් noisy background එකක ඉඳගෙන phone එකකින් වගේ කතා කරනවා නම් එයාගෙන් එන ඒ noise level එක අඩු කරලා අපිට voice එක විතරක් දෙන විදිහට මේ artificial intelligence හරහා මේක plan කරලා තියෙනවා. Input devices විදිහට ගත්තම අපිට තියෙනවා full keyboard එකක් numpad එකක් එක්කම. ඉතින් මෙතනදී අපිට බොහොම පහසුවෙන් type කරගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳ key travel එකක් තියෙනවා. ඒත් එක්කම keyboard එක backlit කරලා තියෙන්නේ. අවශ්‍ය නම් ඕගොල්ලන්ට මේක on off කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපිට function keys වලින් මෙතනදී ඔයාලට බොහොම පහසුවෙන්ම keyboard එකේ light screen එකේ brightness මේ හැම දෙයක්ම adjust කරන්න පුළුවන් විදිහට audio on off කරන්න මේ හැම දෙයකටම අවශ්‍ය කරන විදිහට function buttons විදිහටත් මේක multimedia keys විදිහටත් double වෙනවා. එහෙමනම් අපි කතා කරමු performance ගැන. ඉතින් මෙතනදී අපේ අලුත් laptop review හැම එකකදීම මේ හැම laptop එකක්ම ඒ වගේම desktop එකක්ම එකිනෙකට සංසන්දනය කරන්න පුළුවන් විදිහට අපි PC mark ලෝකෙම පිළිගත්ත benchmark එකක් run කරනවා. මෙතනදී PC mark 10 එකේ scores මොන විදිහටද තිබ්බේ කියලා අපි බලමු. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ සාමාන්‍ය essentials එහෙම නැත්නම් basic වැඩ කටයුතු කරගන්න අවශ්‍ය කරන score එක විදිහට 9111ක score එකක් අපිට ලැබෙනවා. ඒ වගේම මේකේ base version එක එහෙම නැත්නම් අවම score එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් screen එකේ. ඒ වගේම තමයි office සහ light editing ඒ වගේම content creation වැඩ කටයුතු කරනවා නම් අපිට තියෙන score එක 9115ක් වෙනවා. ඒත් එක්කම pro content creation කරනවා නම් 3450ක් විදිහට basic තියෙන අවශ්‍යයි ඕනම PC එකක laptop එකක. මේක අපිට 7245ක score එකක් විදිහට තියෙනවා. ඉතින් මේ දේවල් එක මේ PC mark 10 කියන test එක ඇවිල්ලා benchmark එකක් softwares කීපයක්ම මේකෙදි වැඩ කරනවා. GIMP එක photo editor එකක් විදිහට ඒ වගේම office විදිහට libre office එක run වෙනවා. ඒත් එක්කම video conferencing real time සිද්ධ වෙනවා නම් කොහොමද? ඒත් එක්කම 3D web browsing මේ හැම දෙයක්ම social media මේ හැම දෙයක්ම මේ test එක ඇතුලේ වාර කීපයක්ම run කරලා තමයි අපිට මේ score එක ලැබෙන්නේ. ඉතින් මේ හරහා ලෝකේ ඕනම තැනක මේ scores සංසන්දනය කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් laptop එක කොච්චර powerfulද කියන එක. මෙතනදී මම performance mode එකට fan දෙකම මේ my asus app එක හරහා දාලා තමයි මේ test එක කරේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් මේ test එකේ results බලන්න පල්ලෙහා description එකේ මම web url එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි මම මෙතනින් එහාට ගිහිල්ලා මේකේ තියෙන RTX 3050 card එකත් එක්ක මොන විදිහටද games අපිට play කරන්න පුළුවන් කියලා බලුවා. GTA 5 game එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
හැම දෙයක්ම very high විදිහට මෙතනදි තෝරගෙන තියෙනවා. මේ දේවල් එක අපිට පුළුවන් වුණා GTA 5 game එක මේ laptop එක තුල run කරන්න සාමාන්‍යයෙන් 90ක 95ක average එකක් හැබැයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැමතැනම frame rate එක 100ට වඩා යනවා. ඉතින් සමහර තැන්වල පොඩි drop එකක් තියයි ගේ draw distance හැම දෙයක් එක්කම. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් blend test එක කරද්දී what 35ක් තමයි සම්පූර්ණයෙන්ම CPU එක ලබා ගන්න cores 8ක් thread 16ක්. ඒ වගේම අපිට all core stable 3125ක megahertz speed එකක් ලැබෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට temp එක screen එකේදී බලා ගන්න පුළුවන්. Laptop එකේ OLED screen එකත් එක්ක අපි බලුවා battery test එක කොහොමද කියලා. මෙතනදී අපිට පැය 7ක solid 10ක් වෙනකන් යදි solid performance එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම එළියට ගිහිල්ලා වැඩ කරනවා නම් laptop එකේ battery power එක හරහා full performance වලට ගන්න නම් අනිවාර්යයෙන්ම wall power එකට මේක connect කරන්න අවශ්‍යයි. නමුත් බැරි වෙලාවත් ඔයා එළියට යනවා නම් එතනදී ඔයාට විශේෂයෙන්ම ඔයාගේ class එකකට යන්න එහෙම නැත්නම් online conference වගේ දෙයකට කිසිම බයක් නැතුව ඔයාට battery power එක හරහා laptop එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩත් එක්ක පැය 5කට ආසන්න battery life එකක් ඔයාට internet එකට connect වෙලා මේ හැම දෙයක් එකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් මේ තියෙන්නේ Asus Vivobook Pro 15 OLED laptop එකේ review එක. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තමයි මේ වගේ videos දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.